Thank you very much. Garu Karunarathna Paranawithana Mathuma, Vinadi. Vinadi Dahe, ne? Vinadi Dahe. Ten, Vinadi Dahe, ten, Garu Kathanayakathumani, Bohema Stuthi Mata Avasthawa Labadima Sambandhe. Mata Labi Thibena, Ithama Keti Kale Athulata, Mama Ithama Ketiyen, Karunu Dekak Pilibanda Pamanak, Me Vivadayata Adahas Idiripat Karanta Kemathi Wenawa. E Karunu Dekama Godak Vyavasthawa Ganti Pilibanda Nemeyi, Vyavasthawede. Constitutionalism patting, Sambanda das dekak, idiripat karana, mama hitanni, eya, api vyavasthawa ketum pat karanawa nam, eka prayojanawat wei kiyala. Palaweni karane tamai, palaweni karane adala wanne, nidahasa, prajatantrawade saha, sthawara bhave kiyana, sankalpawata adalo. Deweni karane, kohomada විවිධ ජන කොටස් රාජ්‍ය බලයට හවුල් කර ගන්න කියන කාරණයට අදාළවයි. ගරු කථානායකතුමනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේදී බොහොම පුදුමාකාර දෙයක් අපිට කරන්න සිද්ධ වෙලා තිබෙනවා. සිද්ධ වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් හදනවා නම් ඉතාමත්ම පුදුමාකාර දෙයක් කරන්න වෙනවා. ඒ දේ තමයි එකිනෙකට විරුද්ධ ප්‍රපංච දෙකක් එකට පවත්වාගෙන යෑම මේ මේ සභාවේදී මේ ගැන කතා කළේ නැහැ මීට කවුරුවක්වත් එකිනෙකට විරුද්ධ දෙකක් එකට පවත්වාගෙන යන්න වෙනවා ඒවට අපි කියනවා විරුද්ධාභාස නඩත්තු කරන්න වෙනවා විරුද්ධාභාස තුලනය කරන්න වෙනවා we have to balance paradoxical situations එහෙම එක විරුද්ධාභාසයක් තමයි නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ එක පැත්තෙනුත් ස්ථාවරභාවයේ අනිත් පැත්තෙනුත් තුලනය කරන්න ඇයි මේක විරුද්ධ වෙන්නේ අපි වඩ වඩා ස්ථාවර භාවයේ පැත්තට යන්න ගියොත් එහෙම ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස උල්ලංඝනය වෙනවා නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ඒ අන්තයේ ඒ පැත්තට යන්න ගියොත් එහෙම ස්ථාවර භාවයේ උල්ලංඝනය වෙනවා ඒක අපේ රටේ වෙලා තිබුණා දැන් මේ 78 ව්‍යවස්ථාව වැරදි ඒක හොඳ නෑ කියලා අපි සියලු දෙනාම වැඩි දිනෙක එකඟ වෙලා ඒක වෙනස් කරන්න යන වෙලාවේ අපි බලන්න ඕනේ 78 ව්‍යවස්ථාවේ මොකද වුනේ ලොකු දේශපාලන ස්ථාවර භාවයක් ඇති කරන්න ගිහිල්ලා අපි ප්‍රජාතන්ත්‍රවාදී වලපැල්ලට දැම්මා ඒ ව්‍යවස්ථාව තිබුණේ ස්ථාවර භාවයේ අන්තයේ එම නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසේ ප්‍රශ්න ඇති වුණා මෙතන කතා කරපු සියලු දෙනාම 78 ව්‍යවස්ථාව විවේචනය කරපු සියලු දෙනාම ඉදිරිපත් කළේ ඒ ප්‍රශ්නේයි ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස අයිතිවාසිකම් බරපතල උල්ලංඝනය කරපු ව්‍යවස්ථාවක් නිසා හැබැයි අද ඒ ප්‍රශ්න විසඳන්න ගිහිල්ලා අපි තව අන්තයක් අමතක කරලා දාලා තියෙනවා අපි ඒ ප්‍රශ්න විසඳන්න 78 ව්‍යවස්ථාවේ මේ ප්‍රශ්න විසඳන්න ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස අයිතිවාසිකම් තහවුරු කරන්න ගිහිල්ලා අපි ස්ථාවර භාවය අමතක කරලා දාලා තිබෙනවා ඒකනොත් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ එම නිසා අද අපට මෙන්න මේ විරුද්ධාභාසය බොහොම දේශපාලන කලාත්මකව විද්‍යාත්මකව බැරි නම් දේශපාලන කලාවකින් අපිට තුලනය කරගන්න වෙනවා ආණ්ඩු ක්‍රමයස්ථාව සැකසීමේදී මෙන්න මේ පදනම ගන්න ඕනි අද මුළු මහත් ලෝකයේම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් මේ ස්ථාවර භාවය සමග ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස අයිතිවාසිකම් ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එකට මූණ දීලා තිනවා දේශපාලන ප්‍රශ්න හැටියට එම නිසා අනාගත ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී මෙන්න මේ මූල ධර්මය ඉතාම වැදගත් කොට සලකන්න ඕනි මම කතා කරන අනිත් කාරණාව තමයි මේ ජාතීන් දේශපාලන බලයට හවුල් කරගන්නේ කොහොමද කියන කාරණේ රටක දේශපාලන අනන්‍යතාවන් රටක ජාතික ආගමික වාර්ගික අනන්‍යතාවන් දේශපාලන ප්‍රශ්න බවට පත් වෙලා තියෙන සමාජයක බහුතර ප්‍රජාතන්ත්‍රවාදයෙන් ප්‍රශ්න විසඳන්න බෑ මැජොරිටෝරියන් ඩිමොක්‍රසියකින් ප්‍රශ්න විසඳන්න බෑ එම නිසා අපි කියනවා එකට බහුවිධ ප්‍රජාතන්ත්‍රවාදයකින් මේ ප්‍රශ්න විසඳන්න ඕනේ කියලා ප්ලූරල් ඩිමොක්‍රසියකකින් එහෙම ගත්තාම පස්සේ සුළු ජන කොටස් සාධනීය රාජ්‍ය බලයට හවුල් කරුවන් බවට පත් කර ගන්න ඕනේ. We have to ensure every minority as positive members of a plural democracy. ඒක තමයි පදනම. එහෙම කරන්නේ කොහොමද?
එහෙම කරන්නට එක ක්‍රමයක් නෙවෙයි තිබෙන්නේ. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ භාවිතා කරන අඩුම වශයෙන් ක්‍රම තුනක් තිබෙනවා. ඒ ක්‍රම තුන තමයි ප්‍රාදේශීය ස්වයංපාලනය, මැදේ බලය බෙදා ගැනීම සහ විශේෂ නියෝජනය. විශේෂයෙන්ම අපේ වගේ රටකට මෙන්න මේ තුන සම්බන්ධයෙන් බලන්ට ඕනි රටේ සුළු ජන කොටස් දේශපාලන බලයට හවුල් කර ගැනීමේදී. නමුත් අපි අවාසනාවකට අපි හුරු වෙලා තිබෙන්නේ අපි හොයන්නේ ප්‍රාදේශීය ස්වයංපාලනයේ විසඳුම් විතරයි. රටේ විශේෂයෙන්ම ගත්තාම පස්සේ මේ රටේ දෙමළ ජාතිකවාදී දේශපාලනය ඔවුන්ට ඒ පැත්තට යන්න හේතු තියෙන්න පුළුවන්. නමුත් අද ඒ කොටස් ඒ පැත්ත විතරයි බලන්නේ. මැදේ බලයේ හවුල්කාරීත්වය පිළිබඳ විශේෂ නියෝජනය පිළිබඳ හොයලා බලන්නේ නැහැ. ඒකී ව්‍යවස්ථාවක් කියලා තිබුණු සෝල්බරි ව්‍යවස්ථාව යටතේ විශේෂ නියෝජනයක ලකුණු තිබුණා. ඒ නිසා තමයි මන්ත්‍රීවරු 6 දෙනෙක් නාමකරණයෙන් පත් කළේ. සෞම්‍ය මූර්ති තොණ්ඩමන් මැතිතුමා 1960 දශකයේ පුරාම පාර්ලිමේන්තුව නියෝජනය කළේ එම විශේෂ නාමකරණයෙන් පත්වෙච්ච නියෝජිතයෙක් හැටියටයි. නමුත් අද අපේ සමස්ත මේ බලහවුල්කාරීත්වය පිළිබඳ සංවාදය යොමු වෙලා තිබෙන්නේ ප්‍රාදේශීය ස්වයංපාලනයේ පැත්තට විතර පමණමයි. ඒක අඩුවක්. ඒ ඔස්සේ පමණක් ගිහිල්ලා මේ රටේ සුළු ජන කොටස් දේශපාලන බලයේ සාධනීය හවුල්කරුවන් බවට පත් කරන්න බෑ වෙන ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා. එම නිසා අද අපේ මේ ව්‍යවස්ථා සාකච්ඡාව ගොඩාක් වෙලාවට වෙන වෙන විස්තරවලට යොමු වෙලා තිබුණා. ඉතිහාසයේ ප්‍රශ්න ගැන කතා කරන්න යොමු වෙලා තිබෙනවා. ඒ වගේම තමයි සිද්ධ වුණේ මොනවද කියලා අර්ථ දක්වන්න අපි ගොඩාක් කාලය අරගෙන තිබෙනවා. චෝදනා ප්‍රතිචෝදනා එල්ල කරන්න අපි කාලයක් ගත්තා. නමුත් අපි හොඳයි කතානායකතුමනි, අපි අමතක කරලා දාලා තිබෙනවා මෙන්න මේ ව්‍යවස්ථා සම්පාදනයේදී අපි ඇති කරගත යුතු පදනම් මූලධර්ම ගැන අපි අමතක කරලා තිබෙනවා. ගොඩාක් වෙලාවට මේ මූලධර්ම අමතක කරලා තමයි අපි මේ යෝජනා විකල්ප යෝජනා යනාදී අපි මේ එකට මේ ලේඛන වලට ඒක රාශි කරලා තිබෙන්නේ. එම නිසා අද මේ විවාදය අපි පළදාය විවාදයක් බවට පත් කරගෙන යන්න තිබෙනවා නම් අද අපිට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා වලට කලින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා වේදේ දිහා බලන්න වෙලා තිබෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විද්‍යාව දිහා අපිට බලන්න වෙලා තිබෙනවා. ඒ කාරණේ මේ සභාවේ කතා කළේ ඉතා අඩුවෙන් කියලා අපි මට හැඟිලා මං අවංකවම විශ්වාස කරනවා. එම නිසා අද අපිට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකින් හැම ප්‍රශ්නයක්ම විසඳන්න බෑ. ඒක මෙතන ඕන තරම් කතා වුණා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සයිටම් අර්බුදේ විසඳන්න බෑ, බඩු මිල ප්‍රශ්නයක් විසඳන්න බෑ. නමුත් රටක මූලික වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රටක මිනිසුන්ගේ අයිතිවාසිකම්, යුක්තිය, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ස්ථාවර භාවය වැනි කරුණු ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා අපිට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකින් හොඳ පදනමක් දමන්න පුළුවන්. එහෙනම් ඒ පදනම සකස් කරන මූලධර්ම ගැන අපිට අවබෝධයක් තිබෙන්න ඕන. අවාසනාවකට අපි මේ මූලධර්ම පසෙකලා ඒ මූලධර්ම වල තියෙන වටිනාකම අහකට දාලා ඉවර වෙලා අපේ දේශපාලන අගතියෙන් අපි කුළු ගන්නවන්ට හදනවා අපේ සෑම සාකච්ඡාවකදීම. ලෝකේ ඉතාම හොඳ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා හදාගත්ත සාකච්ඡාවල් අපි අධ්‍යයනය කළ බැලුවොත් එහෙම මෙන්න මේ කියන කාරණා අධ්‍යා ලොකුවට යොමු වුණා. අපි ඇමරිකන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදපු ඒ ව්‍යවස්ථා විවාදය දිහා බැලුවොත් එහෙම, එහෙම නැත්නම් ඉන්දියාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදන්න ගිය ව්‍යවස්ථා විවාදය දිහා බැලුවොත් එහෙම අපට පේනවා මෙන්න මේ ව්‍යවස්ථා වේදයකට අදාළ මූලධර්ම ගැන කතා කරලා තිබෙනවා. එම නිසා මේ වෙලාවේදී මම මෙන්න මේ කාරණා දෙක පමණක් විශේෂයෙන් මතු කරනවා. අපට නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ ස්ථාවර භාවය කියන කාරණා දෙකම එක සමාන බරකින් ආරක්ෂා කරගන්න අවශ්‍යයි. එකක් වැදගත් අනිකක් වැදගත් නැහැ කියලා නෙවෙයි. නැත්නම් එක අන්තයකට ගිහිලා අනික අතහැරලා දාලා නෙවෙයි. ඒකෙදී අමතක කරන්න හොඳ නැහැ. අපට විරුද්ධාභාසයක් තමයි තුලනාත්මකව හදාගන්න වෙලා තිබෙන්නේ. විරුද්ධාභාසයක්. එම නිසා අපේ ව්‍යවස්ථා නිර්මාණකරුවන් ඉතාම සංවේදී විය යුතුයි, බුද්ධිමත් විය යුතුයි, ප්‍රායෝගික විය යුතුයි. ඒ කාරණේ දිහා බලද්දී ඊළඟට ගත්තාම පස්සේ රටක බහුතර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකින් පමණක් ජාතික ප්‍රශ්නයක් විසඳන්න බෑ.
සුළු ජන කොටස් දේශපාලන බලයට හවුල් කර ගැනීමේදී අපි අනුගමනය කරන්නට ඕනි බහුතර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ඒකෙදිත් එක මූල ධර්මයකට විතරක් යන්න එපා ප්‍රාදේශීය ස්වයං පාලනයට විතරක් යන්න එපා ඒකෙන් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ ප්‍රාදේශීය ස්වයං පාලනයේ කිසියම් ප්‍රමාණයක් අපට අවශ්‍ය වෙලා තිබෙනවා ඒක එපයිම කියලා කියන්නේ එහෙම කරන්නවත් බෑ අංග තුනටම සමාන බරක් දෙන්න අවශ්‍යයි හොඳයි කරු කතානායකතුමනි මේ කාරණා දෙක පමණයි මම කතා කරනවා කියලා කිව්වේ මම හිතනවා මම මේ මූල ධර්ම දෙක කිසියම් ප්‍රමාණයකට පැහැදිලි කළයි කියලා එහෙමනම් ඔබතුමාට ගෞරවයෙන් ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය මෙතකින් අවසන් කරනවා